ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය අතර එක්දින තරගාවලිය ගැන එංගලන්ත එක්දින කණ්ඩායමේ නායක ඔයින් මෝගන් පසුගිය දවසක ඩේල් මේල් පුවත්පතේ එක අදහස් දක්වලා තිබුණා. මෝගන් අන්තිම වතාවට ශ්‍රී ලංකාවට ආපු වතාවේ ශ්‍රී ලංකාව තමයි තරගාවලිය දින්නේ. ඒ වතාවේ වගේ මේ වතාවේ නම් වෙන එකක් නැහැ කියලා තමයි මෝගන් කියන්නේ. ලූකී අංකික කණ්ඩායමක් විදිහට ශ්‍රී ලංකාවට එන එංගලන්තයට ලංකාවේදී එල්ල වුණ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න හැකියාව ලැබී කියලා තමයි මෝගන් විශ්වාස කරන්නේ. 2014 අපි ලංකාවට ආපු වෙලේ අපිට තරගාවලිය ලෙහෙසි වුණේ නැහැ. සංගක්කාර අවුට් කරගන්න එක ලොකු අභියෝගයක් වුණා. ඒ වගේ තරගාවලි කීපයක් මම සෙල්ලම් කරලා තියෙනවා. එංගලන්තය එක්ක ඕස්ට්‍රේලියාව එක්ක 2014 ලංකාවේ ක්‍රීඩා කරපු තරගාවලියත් ඒ වගේම මතක හිටින ලොකු අභියෝගයක් වුණා. 2015 ලෝකසලන තරගාවලියේ ඉඳලා අවස්ථා 32ක ලකුණු 300 සීමාව පහු කරලා ගිහින් තියෙන එංගලන්ත කණ්ඩායම මේ විදි තමන් ක්‍රීඩා කරපු අවසාන එක්දින තරගාවලි 8ම ජයග්‍රහණය කරලා තමයි ලංකාවට එන්නේ. ඒ වார்த்தාව රැකගන්න එක ලේසි නැති වුණත් පොඩි අවස්ථාවක් තියෙනවා කියලා තමයි මෝගන් කියන්නේ. වார்த்தාව රැකගන්න තියෙනවා නම් හොඳයි. අපිට වෙනස් පරිසරයක තරගාවලිය සෙල්ලම් කරන්න වෙන්නේ. ලේසි වෙන එකක් නැහැ. හැබැයි 2014 හිටපු මහේද සංගක්කාර දිල්ෂාන් දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නැහැ. මේ තමන්ගේ රටේදී දවා ගන්න එක ලේසි නෑ. ඔවුන් නැති එක අපිට මේ තරගාවලියේ ලොකු වාසියක් වෙයි. තරගාවලිය ක්‍රීඩා කරන කණ්ඩායමේ 11 දෙනා කවුද කියලා තීරණය කරනට වැඩිය හොඳ සංචිතයක් හදාගන්න එක තමයි වැඩි වැදගත් කියලා මොගෙත් කියන්නේ. ලෝකස්ලානේ එක අපි බලන්න ඕන අන්තිම සෙල්ලම් කරන 11 දෙනා ගැන හිතන එක නෙමෙයි. හොඳ සංචිතයක් හදාගන්න එක ගැන. සමහර අවස්ථාවල හොඳ ක්‍රීඩකයන්ට එළියේ ඉන්න වෙයි. එහෙම කියලා එයාලා මාත්‍තික තරහ වෙන්නේ නැහැ. මොකද අපි කවුරුත් දන්නවා අපි කොතනටද යන්නේ කියලා. ඉන්දියා කණ්ඩායමේ එංගලන්තයේ සෙල්ලම් කළ එක්දින තරගාවලියේ පළවෙනි තරගයේ කුල්දීප් අහමේ අසරණ වුණා. තරගාවලියේ ඉස්සරහට යද්දී තමන්ගේ ප්‍රතිකරුව දඟපන්දුව වන්නන්ට පහර දෙන විදිය පුරුදු වුණා කියලා මෝගන් කියන්නේ. දඟපන්දුවෙන් එංගලන්තය මට්ටු කරන්න ඉන්න අපිටත් හිතන්න දෙයක් ඉතුරු කරලා. අපි ඉන්දියාවේ එක්ක තරගාවලියේ මුල්දී කුල්දීප්ගේ පන්දුවට අසරණ වුණා. හැබැයි ඉක්මනටම අපි මේ පන්දුවේ ඉමුට හැඩ ගැහුණා. මමත් චයිනමන් පන්දුව වන්නෙක්ට අපි පුහුණු වෙලා හිටියේ නැතත් අපි ඒ අභියෝගයට ඉක්මනින් හැඩ ගැසුණු එකෙන් අපි ප්‍රතිකරුවන්ගේ ශක්තිය තමයි පෙන්වන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැම් දෙසපරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.